සුබ දවසක් මයිවෙඩිස් චැනල් එක බලන් ඉන්න ඔගුල් හැම දෙනාටම අදත් මම ඔගලන් ගෙදරට ආවේ ඔගලන්ට විශේෂ රෙසිපි එකක් අරගෙන මම අද ඔගලන්ට පෙන්වන්න හදන්නේ කොහොමද අපි ඔම්ලට් වලින් කරි එකක් හදාගන්නේ කියලා අපිට මස් මාළු නැති දවසට විශේෂයෙන්ම ගන්න පුළුවන් මේක හරිම රසවත් රෙසිපි එකක් අපි බලමු කොහොමද දැන් ඒක හදාගන්නේ කියලා මම ඔම්ලට් එක හදාගන්න ඉස්සෙල්ලා බිත්තර හතරක් අරගෙන තියෙනවා ඒක ඔයගලන්ට අවශ්‍ය වෙන විදිහට ගෙදර ඉන්න ප්‍රමාණය අනුව ඔයගලන්ට අරගන්න පුළුවන් ඒත් එක්කම තක්කාලි අරන් තියෙනවා ලුණු කපාගත්ත ගෙඩි හතරක් විතර අරන් තියෙනවා ලුණු කොළ අරන් තියෙනවා ඒත් එක්කම ලුණු පොල් තෙල් ගම්බිරිස් කුඩු අරන් තියෙනවා එතකොට තව අවුමිරිස් හීනිවල කපාගෙන අරන් තියෙනවා ඒ වගේම මම ඔම්ලට් එකේ මේ කරි එක හදාගන්න ඉඟුරු සුදු ලුණු ලොකුවට කපාගත්ත අවුමිරිස් අරන් තියෙනවා කුරුඳු පොතු කෑල්ල ට්‍රම්ප් කරපිංච ලුණු ටිකක් අවශ්‍යයි අපි කරි එක හදාගන්න ඒත් එක්කම කහ කැලිමිරිස් තුන පහ කුඩු මිරිස් කුඩු ඒ වගේම බැදපු තුන පහ රන් තියෙනවා ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපි බලමු කොහොමද දැන් මේක හදාගන්නේ කියලා අපි ඉස්සෙල්ලාම බිත්තර ටික ඔම්ලට් එක හදාගෙන ඉන්න ඕනේ එතකම අපි මේකට කපාගත්ත ලුණු ටිකක් දාගන්න ඕනේ. ඒ වගේම මම ලුණු කොළ අරන් තියනවා ඒ ටිකක් දාගෙන. මම හීනියට කපාගත්ත තක්කාලි ටිකක් අරන් තියනවා ඒ ටිකක් දාගන්නවා. ඒ වගේම අවුමිරිස් අරන් තියනවා. ඒ ටිකක් දාගෙන අපි කැලිමිරිස් ටිකක් මේ ඔම්ලට් එක හදාගන්න දාගන්න ඕනේ. කැලිමිරිස් අපිට තේ හැදී කමාරක් විතර වගේ දාගන්න පුළුවන් මේ ප්‍රමාණයට. ඒ වගේම ගම්බිරිස් කුඩු. ඒත් එක්කම අපි රස අරෝ බලලා ලුණු කුඩු අපිට දාගන්න පුළුවන්. ලුණු දාති පරිස්සමෙන් දා ගන්න ඕනේ අපි හොද්දටත් ලුණු දාද්දි මේ හදාගත්ත ඔම්ලට් එකට ලුණු වදිනවා ඒ නිසා ලුණු පරිස්සමෙන් ඔම්ලට් එක හදාගද්දි දා ගන්න. මේ ඔම්ලට් එක හොඳට අපි බීට් කර ගන්න ඕනේ. දැන් අපි අපේ ඔම්ලට් මික්ෂර් එක හදාගෙන තියෙන්නේ. දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන අපි ඔම්ලට් එක හදා ගන්න ඕනේ. ඊපස්සේ අපිට පුළුවන් තෙල් ටික උතුරද්දී මේ සම්පූර්ණ ප්‍රමාණය වැඩි අපිට දෙකකට වගේ අපි මේක හදා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ ඔම්ලට් එක බාගෙන වෙනම භාජනයක දාගන්න. ඒ වගේම අපි අනිත් එකත් හදාගමු. දැන් අපිට පුළුවන් මේ ඔම්ලට් එකත් බාගෙන අපි දැන් කරි එක හදාගන්න අවශ්‍යයි. දැන් අපි ඔම්ලට් එක හදාගෙන තියෙන්නේ අපිට දැන් අවශ්‍ය ඔම්ලට් කරි එක හදාගන්න. මට ඔයගලන්ට කලින් මෙන්ෂන් කරන්න බැරුව ගියා. අපි කිරි කෝප්පේ කමාරක් විතර මෙතන අරන් තියෙනවා මේ ඔම්ලට් එකේ කරි එක හදාගන්න.
මම ඔයගලන්ට හැම වෙලාවෙම මම ගන්න ingredients description එකේ පැහැදිලිව ලියලා තියෙනවා ඒකත් බලලම හදන්න ගන්න. අපි තෙල් ටිකක් ලිපේ තියලා ඉස්සලම ඉඟුරු සුදු රුණු ටික දාගෙන මේක temperature උඩ ගන්න ඕන. ලුණු ටික ටිකක් වැඩිදී අපිට පුළුවන් මිරිස් කුඩු මේ සැහැන් දක්වා ප්‍රමාණයක් දාගන්න. ඒක ඔයගොල්ලන්ට බැරිලා අවශ්‍ය කෙනෙක් ඒ විදිහට දාගන්න පුළුවන්. අපි ටිකක් වැඩිපුර ගන්න තරම තියෙනවා පොද. ඒක දැක මේක මස්කාරී එකක් වගේ හදන එකක් නිසා. ඒත් එක්කම කහ ටිකක් දාගන්නවා. තුන පහ ටිකක්. එවගේම බැදපු තුන පහක් ටිකක් දාගන්නවා. මම තුන පහ බැදපු තුන පහ දෙකම පිළිදෙර හදාගත්තේ වඩා ගන්නෙ. මම මගේ තුන පහ හදන වීඩියෝ එක මේක කලින් දාලා තියෙනවා. මම ඒකේ ලින්ක් එකක් මේත් එක්කම දානවා. එවගේම දැන් අපිට පුළුවන් මේකට අපි ගත්ත කිරි ටිකක් දාලා මේ කොත් හොඳට උතුරන්න දෙන්න. தக்காளி டிக்கன்னு போடுவோம் இப்போ இதை ஒம்லெட்டுக்கே ஒதியக்க வந்துட்டு உத்துருக்கா அப்படி போடுவோம் அப்படி பதகத்த ஒம்லெட்டுக்கு கேலி வந்து கப்பாகன கொத்தட்டம் தாழ தென் கொந்த ஹிந்தென்ன தென் அப்படி கொத்து கொண்டு உப்புல தீர்ந்து அப்படி பொதுவாக மே ஒன்றும் தாகன මේ වෙලාවේදී අපි රස බලලා බිත්තර වලට ලුණු දාලා තියෙන නිසා ඒ අනුව අපි ලුණු දා ගන්න ඕන. අපි මේක ටිකක් මේ විදිහටම හිඳෙන්න දෙමු. අපේ දැන් ඔම්ලට් කරී එක හොඳට උතුරනවා. අපිට පුළුවන් මේක බා ගන්න. අපි මේක ටිකක් කිරි තියෙද්දි බා ගන්න ඕන. මොකද මේක නිවෙනකොට මේකේ තියෙන කිරි ඔක්කොම බිත්තර කෑලිවලට උරා ගන්න නිසා ටිකක් පොඩි තියලා බා ගන්න ඕන. මේ බිත්තර ඔම්ලට් එක උයද්දී වැඩි හැඳි නොගා උයන්න ඕනේ. මොකද
මේකේ අපි දාපු කෑලි කැඩෙන නිසා දැන් උගලට පේනවා ඇති දාපු කෑලි අපි මේ විදිහටම තියනවා ඉතින් උගලට පුළුවන් මේ ඔම්ලට් එක හදලා මේ හොද්ද හදාගත්තට පස්සේ බත් වලට අපි පාන් කනකොට ඉදියාප්ප ඒ ඕනම දෙයක් එක්ක කැමට ගන්න පුළුවන් මේක හරි රසයි එහෙමනම් ඔයගොල්ලෝ හදලා බලන්න මේ කොච්චර රසද කියලා හැමතිස්සෙම හදන අපි චිකන් එක මාළු එක වෙනුවට මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් බිත්තර කරි එකක් හොඳට හදලා කැමට ගන්න. එහෙමනම් අපි ආයෙත් නැවතත් දවසක හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්.